භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. එතකොට මේ නිවන කියන ස්වභාවයට පත් වෙන්න ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ, සියලුම සංඛාර සමත කරන්න අපි කුමක් කළ යුතුද? එතකොට ඒ සබ්බ සංඛාර සමත කරනකොට තණ්හාව නැති වෙනවලු, විරාගය නිරෝධෝ නිබ්බානන්ති. දැන් අපිට වෙලා තියෙන්නේ මේ වචනවලට අපි බය වෙලා පැටලිලා මේ නිබ්බාන කියනකොට අපිට නිකන් අර මේක නිකන් අමුතු ආගමික නිකන් අදෘශ්‍යමාන සංකල්පයක් ලෙසටනේ පත්තලා තියෙන්නේ. නිබ්බාන නේද? නිබ්බාන බාන. දැන් ඉතින් මට ආපු නිරුක්ති තියෙනවා. ඉතින් ඔවා කියන්න ගියපුවාම ඉතින් අර පොඩ්ඩක් විකාරයි කියලා හිතෙනවානේ. බාන කියන්නේ මොකේද අපි? දෙකටනේ. එතකොට මේ බානෙන් මිදෙන එක නිබ්බාන නේද? අපි දැන් බාන බාන හරක් බාන නේද? හරක් දෙන්න ගැට ගහලානේ තියෙන්නේ ලණුවකි. ලණුව ලිහපුවාම බාන ඉවරයි. බැඳීම් වලින් තොරවීම. එතකොට මේ සිතයි විඥානයයි අපි බැඳලා තියෙන්නේ. ඒකෙන් නිදහස් වෙන එක තමයි නිබ්බාන. එතකොට තණ්හාව, තණ්හක්ඛයෝ නේද, විරහකෝ නිරෝධෝ නිබ්බානන්ති. එහෙනම් මේ ඔක්කොම මේ කියන්නේ මේ සිතක ස්වභාවය ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට දැන් අපි මේ සිත හටගන්න හැටි අපි දන්නවා. කොහොමද සිත හටගන්නේ? ඉන්ද්‍රයන් හයට ගෝචර වන අරමුණු වලින් තමයි සිතක් හටගන්නේ. සිතක් හටගත්තාම ඊගාව ප්‍රතිඵලය තමයි විඥානයක් හැදෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ සිතක් හැදුනොත් විඥානයක් හැදෙනවාමයි. ඒකුප්පාදා ඒක නිරෝධා ඒකා ලම්බන වත්තුක. දැන් එහෙනම් සිත් හටගන්නකෝ. දැන් මේක ඒකයි මම කියන්නේ, මේක මේ ඔය හරි අමාරුයි කියලා කියන්නේ. දැන් අර තමන් ඉන්න දිට්ටි අර ආගම කියන එකෙන් මිදෙන්න ඕනේ. තේරුණාද? එතකොට දැන් මේ සිත හැදෙන්නේ ඇහැට රූප වදිනකොටම සිත හැදෙනවා. එතකොට සිත හැදුණ ගමන් විඥානය හැදෙනවා. ඒ කියන්නේ කරන්ට් එකෙන් තමයි මේක මේ සිත හැදෙන්නේ. දැන් මෙහෙම අපි හිමීට තට්ටු කරා. මෙහෙම තට්ටු කරත් විඥානය හැදෙනවා. මෙහෙම මෙහෙම ගහනකොට තවත් ඒක විඥානය ප්‍රබල වෙනවා. එතකොට වේදනාවක් එක්ක යනවා. දැන් මෙහෙම නැත්තම් මෙහෙම තට්ටු කරත් විඥාන හැදෙනවා. එතකොට මේ විඥාන හැදෙන්නේ මේ ඉන්ද්‍රියන් වලට අරමුණු වතුන. මේකත් අරමුණක් ඔය. එතකොට දිවට රසත් එහෙමයි. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියන් හයට අරමුණු වැදුන ගමන්ම සිත හැදෙනවා. හොඳද? එතකොට දැන් අපේ නිව්ටන් මහත්තයා කියපු විදිහට අපි සතිමත්ව ඉන්නවයි කියන එක හොඳේ. දැන් සතිමත්ව ඉන්නවයි කියන එක අපට දැනට දීලා තියෙන අර්ථ නිරූපණයේ වැරද්දක් තියෙනවා. දැන් නිව්ටන් මහත්තයා කියන්නේ අපි සතිමත්ව ඉන්නේ මේ සතියෙන් යමක් කිරීම වගේ අදහසක් තමයි මට දැනුනේ එතුමා කියපු එක. ඔව්, ඒ කියන්නේ අපි දැන් සිහියෙන් දැන් අපි දැන් ඔය නක්කවත්ත හාමුදුරුවෝ කියන්නේ, ඒ කියන්නේ ඒගොල්ලෝ සතිමත් වෙනවා කියන්නේ අතුගාන අතුගාන අතුගානවා කියන එක සිහියෙන් කරන එක තමයි සතිමත් කියලා ඔය ඒගොල්ලෝ හිතාගනි. පොල් ගානකොට පොල් ගානවා. එතකොට මේක සිහියෙන් කරනවා නේද? ඒ වගේ අදහසක් නේද ඔයා කියන්නේ? එතකොට අපි යමක් කරනකොට ඒක සිහියෙන් කරන එක හොඳයි. හැබැයි ඒක බුදුහාමුදුරුවෝ කියවපු සතිමත් භාවය නෙමෙයි. එතකොට ඕවා ඔය සිහියෙන් කිරීම, යමක් සිහියෙන් කරන එක හොඳයි. දැන් පොල් ටික මෙහෙම සිහියෙන් ගන්නකොට හොඳයි, අත කැපෙන්නේ නැතුව ඉන්න නේද? එළවලු කපනකොට අවධානයෙන් කරන එක හොඳයි, අනතුරෙන් බේරෙන්න පුළුවන් නේද? අපි දැන් සක්මන් කරනකොට වම දකුණ කියලා අපි අඩිය තියනකොට ඒක ඇත්තටම සතිමත් භාවයක් තමයි. ඒක අපි සිහියෙන් කරනවා.
එතකොට අපිට ඒක හානියකුත් නෑ. ඇවිදිනකොටත් අපි එහෙම ඇවිදිනවා. හැබැයි ඒ සියුම් ක්‍රියාවටත් විඥානයක් හැදෙනවා. ඒ සියුම් ක්‍රියාවටත් විඥානයක් හැදෙනවා. එතකොට අපි මේ සතියෙන් යමක් කරනවා කියන එක ලෞකික ජීවිතයේ කටයුතු සාර්ථක කරගන්න හොඳයි. හැබැයි ඒ සතිමත් භාවයෙන් විඥානයක් හැදෙනවා. එතකොට අපි දැන් මේ අපි සක්කාය දිට්ඨි කියලා වචනයක් තියෙනවානේ නේ. දැන් එතකොට මේ සක්කාය දිට්ඨි කියන වචනයත් ඔය අපි සිතුවිලි හදන එකට තමයි සක්කාය කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. සක්කාය සක්කාය කියලා කියන්නේ අපි සිතුවිලි හදන එක. එතකොට අපි සතියෙන් යමක් කරත් ඒක සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ අපි මෙන්න මේ සක්කාය දිට්ඨි ද සෝතාපන්න කෙනා සක්කාය දිට්ඨිය මිදෙනවා කියලා කියන්නේ එයා කිසිම සියුම් ක්‍රියාවක්වත් නොකරන එකටයි සතිමත් වෙන්නවයි කියන්නේ. සිහියෙන් ඉන්නවා. එතකොට සතිපට්ඨානය කරගෙන ඉන්නවයි කියන්නේ ඒකට. එතකොට දැන් ඔය නිව්ටන් මහත්තයා කියන විදිහට අපි සතිමත් වෙන්නේ කො හොඳයි. ඒක තමයි අද පන්සල් වල උගන්වන්නේ. සිහියෙන් දැන් අර මේ කොහෙද මේ එහෙ තියන්නේ බාණමන්දියස්ථානයේ දෙල්ලු පිටියේ. දැන් මේ මොනවද ඒකට කියන්නේ? විපස්සනා එකේ දැන් ඔය කඳුබඩට සම්බන්ධද? දැන් ඒගොල්ලන්ගේ සතිමත් භාවය කියන්නේ ඒ කියන්නේ දැන් මෙහෙම ආහාර ගන්නකොට මෙහෙම අනනකොට අනනවා මෙහෙම ගන්නකොට මෙහෙම අරගන්නවා තබනවා හපනවා. ඉතින් මෙහෙම ඒ ක්‍රියාවලියක් තියෙන ඒ කරන ක්‍රියාව නිතර සිහියෙන් කරනවා ඒක. ඇවිදිනකොටත් එහෙමයි. උස්සනවා තබනවා උස්සනවාද ඒ වගේ ක්‍රියාවලියක් තියෙනවා. ඒක ඒගොල්ල භාවනාවක් කියලා හිතාගෙන ඉන්නවා. දැන් එහෙම අපි ආහාර ගන්න ගියොත් එහෙම කවදාකවත් දානකට ගිහින් ආහාර ගන්න වෙන්නේ. දැන් එක සැරයක් ඔය මහතුළු ආවේ සෝභිත හාමුදුරුවෝයි තීනියාවල පාලිත හාමුදුරුවෝයි තවත් දෙන්නෝගේ අපි 7 දෙනෙක් ඔය මෙතන අවිසාවෙල්ලේ ගෝමසේක අයිතිකාර මහත්තයලා ගෙදර අපි දානකට ගියා. ගිහිල්ලා දැන් උදේ. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් අපි දැන් ඒගොල්ලෝ වැඩි හිටියෝනේ අන්තිමේටනේ මම ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ නීතිය තමයි අන්තිමේ එක්කන බෙදා ගන්නකම් ඉස්සරහ එක්කන දානේ ගන්න බෑ. හමුදාවෙත් එහෙමයි. හමුදාවෙත් දැන් ඔෆිස් මෙස් එකේදී මුලින් ඉන්න මේ කැප්ටන් හරි මේජර් හරි ඒ කණ්ඩගම එයා දැනගන්න ඕනේ අන්තිමේට ඉන්න ඔෆිස් බෙදා ගන්නකම් මෙයා කන්නේ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදායක අපේ සම්ප්‍රදායේ තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ බලන්නකෝ දැන් ඔය දැන් තියෙන දානකෙවල් වල එයාට බෙදපු ගමන් මෙයා කන්න පටන් ගන්නවා. දැන් මම සාමාන්‍යයෙන් කන්නේ නැහැ එහෙම. කන්නේත් නැහැ වළඳන්නේත් නැහැ. එතකොට පාත්‍රයකනේ වළඳන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් පිඟානකනම් කනවනේ. ඔයගොල්ලොත් කනවා පිඟාන්නේ අපිත් කනවා වෙනස තියෙන්න එපේ. එතකොට අපි සාමාන්‍යයෙන් පාත්‍රයක් නැතිලා කනවා වළඳන්නේ නැහැ පාත්‍රයක් නැතිලා. පාත්‍රයේ තමයි වළඳන්නේ. එතකොට දැන් අපි මම සාමාන්‍යයෙන් අන්තිමයා අරයා එහෙම කන්නේ නැහැ සාමාන්‍යයෙන් වළඳන්නේත් නැහැ. දැන් මම එදා බලනකොට දැන් මම මෙහෙම මේ බෙදලා ඉවරලා බලනකොට උමාදිලා සෝභිත හාමුදුර අත හොදලා තිබරයි. එයාට කොහෙද වෙන වැඩකට යන්නේ? එතකොට තීනියාවල පාලිත හාමුදුරුවොත් ඉතින් දඩබඩ ගාලා කෑවා. කාලා අපි මහත්තු යන්න තියනවායි කියලා ගියා. ඉතින් මං අර ගෙදර දන්න නිසා ඉතින් මේ පස්සේ ආහාර ටිකක් ගත්තා. මේ ඉතින් මමත් අත හේදුවා ඉතින් අර ගොල්ලෝ අත අත හොදන්න එපේ. ඉතින් ඒ කියන්නේ එහෙම සම්ප්‍රදායක් තියෙන්න ඕන. දැන් අර විදිහට කණ්ඩ ගත්තොත් එහෙමනම් ඉතින් අර කවදාකවත් දානයක් ගන්න වෙන්නේ නැහැ. දරගොල්ලන්ට දන්නේ නැහැ මේ සිස්ටම් එක. ඒකට දඩපඩ ගාලා අඳගත්තා. ඉතින් ඒ නිසා දැන් එහෙම ලේබලින් වලට යන්න අමාරුයි. ඒ අපි තනියම ඉන්නනම් ওই වැඩේ කරන්න පුළුවන්. දැන් කඩුඹට නම් ඒක එහෙම දාන ගන්නකොට ඒක එහෙමම ඒක තියනවා ඒ ඔක්කොම එකට ඒක කරන්නේ. ඉතින් එහෙම ලේබලින් ඔය කරන ක්‍රමය තමයි සතිමත් කියලා දැනට ලංකාව හිතාගෙන ඉන්නේ. ඒක තමයි හැමෝම කියන්නේ අපි ලෞකික ජීවිතයේ කොහොමද ඉන්නව ලෞකික ජීවිතය ඔහොම තමයි කියලා දෙන්නේ. කරන වැඩේ සතිමත්ව කරන්න. ඒ සතිමත් කියන වචනේ වැරදි. ඇත්තටම සතිමත් කියලා කියන්නේ
සිහිය නිරුද්ධ කරන එක. ඉතින් සම්මුතියක සතිමත් කියලා කියනවා කරන වැඩේ සිහියෙන් කර. ඒක හොඳයි. එතකොට අපේ විඥාන හැදෙන ප්‍රමාණය අඩු වෙනවා තමයි. ඇයි ඒ? අපි යමක් හිමීට කරනකොට විඥාන හැදෙන ප්‍රමාණය අඩු. එතකොට අපි අර තියෙන කඩිසර බව අඩුයිනේ. එතකොට පොඩි හික්මීමක් තියෙනවා. ඉතින් එහෙම මේ සම්මුතිය ජීවත් වෙන එක නරක නෑ හොඳයි. හැබැයි ඒක සම්මුතිය කරන්න අමාරු නේද? ඒ කියන්නේ දැන් ඉතින් මේ ආන්දර පහට ළමයා දාන්න එපේ වෑන් එකට. ඉතින් ඉස්කෝලේ හයට යන දැන් අම්මා මෙහෙම පොල් ගගා හිටියොත් එහෙම මහත්තයාගෙන් කුණුහර පහන්න වෙනවා. දැන් සතිමත්ව එහෙම පොල් ගන්නවත් ආල් කරන්නවත් වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා දැන් මෙහෙම සතිමත්ව ලෞක ජීවිතයේ ඉන්න අමාරු දෙයක්. තනිකඩ ඉන්නවා නම් ඒවා කරන්න හොඳයි. නමුත් ඉතින් අපි කරන වැඩේ සිහියෙන් හිමීට කරන එක විඥාණය සකස් වීමේ පොඩි අඩුවීමක් තියෙනවා. එතකොට ඇත්තටම අපි සතිමත්ව ඉන්නවා සතිය පිහිටුවාගෙන ඉන්නවා කියලා කියන්නේ විඥාණයක් හදන්න නැතිව ඉන්නේ. ලෞක ජීවිතයේ ඕක සතිමත් කියලා විවහාරය තිබ්බට ඕක සතිමත් නෙමෙයි. එතකොට සම්මා සති නේද? සම්මා සතිය කියලා කියන්නේ ඒ කියන්නේ සිතුවිලි නැතිව ඉන්න එක තමයි සම්මා සති කියන්නේ. එතකොට සිතුවිලි නැතිව ඉන්න දැන් අර ඔබතුමා කියන විදිහට අර වැඩ කරන වෙලාවට එහෙම සතියෙන් වැඩ කරන එක හොඳයි. හැබැයි අපි නිරෝධයේ ඉන්නකොට අපි කරන්න ඕනේ සියුම් වූ ක්‍රියාවක්වත් ඇති නොවන විදිහටයි අපි ඉන්න ඕනේ. ඒකට බාහිර වැඩ කරමින් නිවන් දකින්න බෑමයි. බාහිර කිසිම වැඩක් කරමින් නිවන් දකින්න බෑ. ඔව් ලෞක ජීවිතය සාර්ථක කරගන්න හොඳයි. ඒ කියන්නේ දැන් මම කියන්නේ සක්මන් කරලා නිවන් දකින්න බෑ කවදා. සක්මන කරනකොට මෙහෙම අඩියක් උස්සලා අඩියක් තියන්න පුළුවන් සමතේකට පත් වෙන්න පුළුවන්. හැබැයි හැරෙන්න එපා. දැන් අපිට ඕනේ කිලෝමීටර 10ක් 15ක් එක දිගට සක්මන් කරන්න පුළුවන් නම් ඒක යම් සමාධියකට ගිහිල්ලා නිරෝධයකට ඔටෝ යන්න පුළුවන් ක්‍රමයක් ඇති වෙයි. මම දන්නේ නැහැ ඒක කොහොම වෙනවද කියලා. හැබැයි ඉතින් අපි එහෙම යන්නේ නැහැ නේ. අපි ටර්න් නේ හැරෙනවනේ. හැරනකොට ආයි විඥානය සකස් වෙනවා. ඒ නිසා ඔයාම දන්නවා උත්තරේ ප්‍රශ්නයක් වට. හැරෙන්න මම ඉන්නවා. ඒ මම කියන්නේ සිතුවිල්ල කියන්නේ. ඔව් ඉන්න මොන හැරෙන්න. එතකොට නිව්ටන්. එතකොට අලුත් හැරවීම නිව්ටන්. එතකොට මේ ඒ හැරෙන්න විඥානයක් සකස් වෙනවා. එතකොට ඒ නිසා ඔය සක්මන කියන එක බුදු දහම එකක් නෙමෙයි. නමුත් අද අපි ගිහිල්ලා බැලුවොත් එහෙම ඔය නිස්සරණ වනේ අවිසාවෙන් ඒගොල්ලන්ගේ තියෙන්නම සක්මන. මීත්‍රික. සක්මන තමයි. ඉතින් මං ඒ හාමුදුරුවන්ට කිව්වා. ඒ මං දවස් 10ක් එහි ඉඳලා. ඉතින් මං කිව්වා ඉතින් මේක මීට වැඩි සතිය පිහිටවනවානේ පකිස්තානයේ හමුදා සෙබළු කියලා. එහෙම මං කිව්වා උන්වහන්සේට. ඇයි ඒ? 500ක් විතර එක මිස්ටෙප් එක තියනවනේ. එතකොට කොච්චර සතියක් තියෙන්න ඕනද? එහෙම අඩිය තියන්නේ නේද? ඉතින් ඒ නිසා ඒවා මේ හදාගත්ත භාවනා ක්‍රම. ඒ හයියෙන් ඇවිදින්නත් ඕනේ. දැන් අපි සාමාන්‍ය සක්මන් කරන්නේ දැන් බුරුමේ සක්මන් කරන්නේ හිමීට. දැන් එහේ බුරුමේ හාමුදුරුවෝ දෙන්නෙක් ඉන්නා පිටරට ඒ දෙන්න කාමරේ ඉඳලා මීටර 100ක් 200ක් විතර වගේ දානශාලාවට තියෙනවා. දැන් ඒ දෙන්න උදේ 3ට පටන් ගන්න මීටර 100 එන්න. මේ සත්‍ය කතාව. ඒ දෙන්න හරි මට මතක නෑ රට. ඊට පස්සේ මේ 3ට මීටර 100 කාමරේ ඉඳලා මේ පේන දුරට පාන්දර 3ට පටන් ගත්තාම 6:00 වෙනවා මේ මීටර 100 දෙන්නට එන්න. හිතන්න ඒතර කොච්චර ස්ලෝ එකේද යන්නේ කියලා. ඒ කියන්නේ යනවා කියලාවත් දැනෙන්නේ නෑ. ඉච්චරයට ඇවිල්ලා ඊට පස්සේ දාන්නේ අරගෙන ඒ දෙන්න ආපහු යනකොට අපි දවල් දාන්නට එන්න සූදානම් වෙනවා. භාවනාත් කරලා පැය දෙක අපි දවල් දාන අර දෙන්න ගිහිල්ලා ඒ ආපහු ගිහිල්ලා දාන්නේ ඒගොල්ලෝ වෙන භාවනාවක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ එච්චරම තමයි.
ඒකන්නේ ඒ තරම් මේ එච්චරත ඊට පස්සේ දානගෙන ගිහිල්ලා ඒගොල්ලෝ හවස් වරුවේ ඉඳ ගන්නවද මන් දන්නේ නැත්තම් ඒ සක්මන විතරම පුදුම විදිහට ඒ හික්මීමක් තියෙනවා ඉතින් ඒක ඒ තරම් ස්ලෝ ඒ කියන්නේ එතකොට සිත කොහොමවත් යන්නේවත් නැහැ ඒ තරම්ම ස්ලෝ ඒ දෙන්නගේ ඉතින් එහෙම වුණොත් ඔය සතියක් පිහිට වෙන්න පුළුවන් එහෙම නැතුව ඔය මොකද්ද අපි දැන් ඔය කියන සක්මන් භාවනාවෙන් නිරෝධයට යන්න බෑ අච්චර ස්ලෝ එකේ ගියත් නිරෝධයට යන්නේ නැහැනේ විඥානයක් හැදෙනවනේ ඒගොල්ලෝ දන්නව නැත්නම් වැටෙනවනේ බිමට අඩිය තියාගෙන යනකොට ඉතින් මේ නිසා ඇත්තටම මේ සතිමත්ව ඉන්නමයි කියලා විවහාරයේදී කරන වැඩේ සහ කරන කියන දේවල්දී අවධානයෙන් කරන එකක් තියෙනවා බුදුදහමේ සතිපට්ඨානය කියලා සතිමත්ව ඉන්නමයි කියලා කියන්නේ ඔයිට වැඩිය වෙනස් කාරණා ඒ කියන්නේ ඕකට අපි කරන්න ඕනේ අපි සතිමත්ව ඉන්නවා නම් අර ඉන්ද්‍රිය සංවරත්වයට පත් වෙලා අර අනිත් ඉන්ද්‍රියන් වල අක්‍රීයත්වයට පත් කරමින් සිත මනපටිච්ච ධම්ම උපති මනෝවිඥාණං කියන එකම නිෂ්ක්‍රීය කරන වැඩේ විතරයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඉතින් අපිට සම්මුතියේ අර නිව්ටන් මහත්තයා කියන විදිහට එහෙම සතිමත්ව ඉන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. දැන් වාහනයක් අපි සතිමත්ව අරගෙන යනවා නම් හැප්පෙන ප්‍රමාණයට ඉතින් අපි කොච්චර ගියත් දරන්නේ අනිත් එක සතිය නැතුව එළෙව්වොත් අපි ඉවරයි අපිට පුළුවන් වාහනයක් සතිමත්ව අරගෙන යන්න එහෙම හොඳයි ඉතින් ඒ නිසා ඒව හැබැයි විඥාන හැදෙන වැඩ ලෞක ජීවිතයේ ගැටුම් වලින් තොරව ඉන්න එක හොඳ අභ්‍යාසයක් ඉතින් ඇත්තටම අපි අර හුදකලා වෙලා ඉන්නවා නම් මේ ක්‍රමය හොඳයි හිමීට ගමන් කරන්නේ ඒකනේ අර විසාකා මොකද්ද අර සෝතාපන්න වෙලා හිමීට අර වැස්සට දිවෙන්නේ නැහැ මොකද්ද කතාවක් තියෙනව නේද ඔව් ඒක තමයි ඈ අනහරි එතකොට ඒ කියන්නේ මේ සෝතාපන්න වෙලා කියන ධම්ම අවබෝධයට පත් වුණා කියන්නේ එතකොට ඒගොල්ලෝ ගමන් කරන්නේ බොහොම හිමීට ඒක හොඳයි වැස්සක්වත් දුවන්නේ නැහැ නේද දැන් අපිට බස් එක යනකොට දුවලා එල්ලෙන්න බෑනේ දැන් බස් එක ගියත් ඉතින් හිමීට අපි යන්න ඕනේ. ඉතින් ඒක අර ඒ හික්මීමක් තියෙනවා. ඒක හොඳයි. නමුත් බුදුදහමේ මේ විද්‍යාවක් ලෙස ගත්තහම අපි නිරෝධය කියලා කියන්නේ ඒ සතිය පිහිටවනවායි කියලා කියන්නේ විඥානයක් හදන්නේ නැතිව ඉන්න එක. එහෙනම් එතකොට දැන් අපි විඥානයක් හැදෙන හැම මොහොතකම අපිට සිහිය නැහැ. අපි හරියටම සිහියෙන් ඉන්නවා සතියෙන් ඉන්නවායි කියලා කියන්නේ විඥානයක් හදන්න නැතුව ඉන්නවා නම් විතරයි. ලෞක ජීවිතයක සතිමත්ව කියලා ගන්න පුළුවන්. හැබැයි දහමට කියපුවාම නිවන් මාර්ගට කියපුවාම සතිමත්ව ඉන්නවා සිහියෙන් يعني සතිමත් කියලා කියන්නේ විඥානයකින් තොරව يعني සිහිය සිතුවිල්ලකින් තොරව ඉන්න. එතකොට අපි සිතුවිල්ලක් හදනවා නම් හැම වෙලේම ඒක සිහියද අසිහියද? අසිහියයි. එහෙනම් අපි හැම වෙලාවකම මොන හරි විඥානයක් හදනවා නම් අසිහියකින්. එහෙනම් අපි සිහියෙන් ඉන්නවයි කියන්නේ මොකද්ද? විඥානයක් හදන්න නැතුව ඉන්න එක. එහෙනම් අපි නිතරම මේ සිහියෙන් ඉන්නව සතියෙන් ඉන්නව සතිපට්ඨානේ ඉන්නවයි කියලා කියන්නේ විඥාන නිරෝධ වැඩ. ඉතින් විඥාන නිරෝධ කරන්න නම් අපි ලොකු කැපකිරීමක් කරන්න. විඥාන නිරෝධ කරන්න අපට වගකීම් අඩු වෙනවා. නේ වගකීම් අඩු වෙනවා අපේ වැඩ ටික අපි පෞද්ගලිකව ඒ ටික කරගෙන බාහිර වැඩ වලින් හුඟක් මිදෙන්න ඕනේ බාහිර වැඩ වලින් මිදෙන්න ඕනේ දැන් අපි බාහිර වැඩ අනුන්ගේ මල ගෙව අනුන්ගේ මගුල් ගෙව කොටහලු ගෙව බර්ත්ඩේ පාටි උත්සව ගෙට ගෙවදී නේද ඒවට ඔක්කොම යන්න එපේ. දැන් අනර භික්ෂූත්වයටපත් වුණාම අන්න ඒ ටිකවත් අඩු වෙනවනේ. මගුල් ගාල් වලට මලගේ වල වලට ඉතින් අර අර පාංශු කුලෙට යන්න ඕනේ. එහෙම නැතුව මලගෙදරකට කියලා අපි යන්න එහෙම ගියේ නැහැයි කියලා කවුරු බනින්නේ නැහැ නේද? ඔයගොල්ලෝ ගියේ නැත්තම් එහෙම. ඈ? ආ ඔව් දැන් තියෙනවා ඒක වෙන මොකද? ඒ රහත් වෙන්න එපේ. ඒක යන්නේ. දැන් තිත්ත කල්යාණන්ද රහත්තලා අන්න ගිහිල්ලා පිටරට ගිහිල්ලා බර්ත්ඩේ පාටි එකක් පැවැත්තුවා. මේ රහතන් වහන්සේ මෙහෙ බර්ත්ඩේ එකක් පැවැත්තුවා. ඒ රහතන් වහන්සේලාට වෙනම ඒ රහත් ස්වභාවය කියනවනේ බිස්න දැන් ඒ දෙන්නගේ අතර තියෙන ගැටලුව තමයි කොච්චර අක්‍ර ප්‍රමාණයක් වගා කරනවා කොච්චර වාහන ප්‍රමාණයක් ලැබෙනවා නැතිත් ගැලන්ට වාහන 38ක් ලැබිලා තියෙනවා
38ක් ඊයේ රෑත් මේ කිව්ව හැම අවුරුද්දකම වාහනයක් හම්බ වෙනවා කියලා මේ 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 ඉන්දික සොටවත්තත් එක්ක අර අර මේක කාව්‍යයක දැයි කළොත් තිස්ස ජන්නායකත් ටියුෂන් ක්ලාස් එකේදී ඒක නිර්වර්ධි කරා නෑ ඒක සුද්ධංගේ වැඩක් ඒක අපේ වැඩක් නෙමෙයි කියලා ඊට පස්සේ සුද්ධ වර්ගන ගිහිල්ලා මම නැටෙව්වයි කියනවනේ එතකොට ඇඟිල්ල කෑවෙත් එයාට අත දෙන්න ගිහිල්ලා අර චොක්ලට් තියෙන හින්දා ඇඟිල්ල කෑවේ ඒක සීකියා එකක් ඒක ගැටලුවක් නෑ ඒක ඇවතත් දෙසාගෙන කරගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ නිදහස් වුණා තිස්ස ජන්නායකත් ඒක නිදහස් වුණා අයියේ තිත්ත කල්යාණන්ද ජනතාවගේ සමාව ගත්ත ඒක ඒ අතලව කෑවේ මම දන්නේ නැතුව කරපු වැඩක් කියලා ඒක නම් කමන්නේ ඒක ඇත්තට සාමාන්‍ය සිද්ධි වෙනා පිටරටකට කියපුවාම ඒ වගේ ඉතින් අපි හම්බු සිදුවීම් වලට ඒක සිද්ධ වෙනවා නමුත් ඒගොල්ලෝ කියන නිවනක් නිවැරදි නම් ඒක කමන්නේ දැන් නිවනත් වැරදීනේ ඉතින් ඒකේ දැන් ඒගොල්ලෝ දකින්නේ මේ රහත් ස්වභාවයේදී වගා කරන්න ඕනේ වාහන තියෙන්න ඕනේ මාධ්‍ය නාලිකා තියෙන්න ඕනේ දායකයෝ එහෙම ඉන්න ඕනේ ඒ වගේ එතකොට දැන් නිරෝධයට යනකොට අපි අර බාහිර බැඳීම් පුරුහන් තරම් අඩු වෙනවා නම් හොඳයි. එතකොට දැන් ගිහි ජීවිතයේදී නිරෝධයට යන්න අමාරු ඕකයි. ඇයිදින් බැඳීම් වැඩි, වගකීම් වැඩි, යුතුයකම් වැඩි. දැන් හිතන්නකෝ ඒක වෙලාකට ඔය අම්මා කෙනෙක් කරන වැඩ බලාගෙන ඉන්නකොට පුදුම හිතෙනවා. දැන් පිරිමි එච්චර වැඩ කරන්නේ නැහැ. ඒ අම්මයි තාත්තයි දෙන්නම ගෙදර රස්සා කරන දෙන්නෙක් ඉන්නවනම් අර ඉස්සර අර අර ඔය මේ 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 මොහකර රූපහානියක ගියා අර අර පත්‍රයේ කියවන්න ඉස්සරින් දානවා දැන් ඒ කියන්නේ බිරිඳ කරන වැඩ නේද උදේම නැගිටින්න ඕනේ ඊට පස්සේ වලන් ටික හොදන්න ඕනේ හැලිය තම්බන්න ඕනේ ව්‍යංජන උයන්න ඕනේ බත් උයන්න ඕනේ ඒව කරලා බත් මුල් බඳින්න ඕනේ ඒ අසතුරාවේදී දුවක් ඉන්නවා නම් දුව අඳවන්න ඕනේ කොණ්ඩේ පීරන්න ඕනේ කොණ්ඩේ ගොත ගහන්න ඕනේ තව පොඩි එකෙක් ඉන්නවා නෝගේ කක්ක හොදන්න ඕනේ අර ඔක්කොම අම්මා මේ මැෂින් එක වගේ වැඩ කරලා අර ඔක්කොම කරලා බත් මුලුත් බඳලා ඔක්කොමත් කරලා අර දෙන්නම එකට වැඩටත් යන්න සූදානම් වෙනවා මහත්තයා උදේ නැගිටලා තේ කෝප්පෙත් ළඟට දුන්නට පස්සේ ඒක පත්‍රේ බල බල ඉන්න. ඒ වැඩසටහන ඉස්සර දුන්න මාකාරය උදේ පාන්දර ඒ මොන පත්ම කුමාර කියලා දැන් ඉන්නේ මිනිහා තමයි වැඩසටහන කරේ. එතකොට මේ එතකොට දැන් අර කාන්තාව ඩබල් බර්ඩන්. ඒ කියන්නේ බර දෙකක් අදිනවා. එහෙමත් කරලා මේ දහමටත් යොමු වෙනවා. ඉතින් ඒ විඳින වදේ මේ ආත්ම ඇති වෙලා වෙන්නත් ඇති සමහර වෙලාවට ගැහෙනවායි මෙච්චර දහමට යොමු වෙන. ඉතින් මම කියන්නේ එච්චර වැඩ කරලත් කාන්තාව මේ දහමේ ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ මේ දෙන්න දසිකයි කුමුදුයි මේ රස්සා කරමින් දැන් අර කුමුදු නම් ඉතින් අර අර විවාහ ජීවිතය හුදකලා බවක් තියෙන නිසා ගැටලුවක් නැහැ. මේ දැන් කුමුදුයි ඔක්කොමත් කරන්න එපා ළමයි දෙන්නගේ මහත්තයාගේ දෙමෝපියන්ගේ ඔක්කොමත් කරලා මේ කටයුත්තත් කරන එක ඇත්තටම මේ අනිජොල්ලු ආදර්ශයට ගන්න ඕනේ. ඒ දෙන රස්සා කරමින් ඇයි අපි මේ ගෙවල් වල නිකන් හැලිතම්බ තම්බ අර මොනුපුරංගේ අසූචි අතක ගාම ඉඳලා අපිට මේක කරන්න බැරිව ඇයි කියලා තමන් ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් තමන්ට නිදහස ඉන්නේ මේක කරන්න ඕනේ. එහෙනම් එතකොට මේ නිරෝධයට යනවා කියලා කියන්නේ සතිය පිහිටවනවායි කියලා කියන්නේ වැඩ රාජකාරී වලින් මිදෙන එකමයි. එහෙමනම් අපි සතිමත් වෙන්න අර නිව්ටන් මහත්තයා සතියෙන් ඉන්නවයි කියෝ මේක ලෞක ජීවිතේට හොඳයි. කරන වැඩේ අවධානයේ සිහියෙන් කරන එක ලෞක ජීවිතේ සාර්ථකත්වයට හොඳයි. ඒක හැබැයි ලෝකෝත්තර මගටත් හේතුවක් වෙනවා. අපි ස්ලෝ එකේ වැඩ කරන එක හොඳයි. ස්ලෝ එකේ වැඩ කරන්න අමාරුයි ඒකේ ජීවිතේ කරනකොට. ඒ නිසා ඉක්මනින් ඉක්මනින් ඒ වැඩේ ඉවර කරලා තමන් කොහොම හරි මෙතෙන්ට එන්න කාලය වැඩි කරගන්න පුළුවන් නම් ඔය නිකන් ඉන්න භාවනාවට නේද ලෝකයේ තියෙන උතුම්ම ක්‍රියාව. ඒස් බාලසූරිය මහත්තයත් මන් දැක්කා දේශනාවක කියනවා ලෝකයේ තියෙන උතුම්ම ක්‍රියාව තමයි නිකන් සිටීම කියලා. දැන් කොහොම ගිහි ජීවිතේ ගත කරන්නේ නිකන් ඉන්නේ. දැන් අපිට නිකන් ඉන්න පුළුවන්. අපිට දැන් මේ සිව්පසය ලැබෙනවනේ නේද? දැන් අද දාන ලැබුණා නේද? ඉන්න මෙතන ලැබුණා. දැන් බෙහෙත් ලැබෙනවා. බෙහෙත් හේත් ගන්න සල්ලි ලැබෙනවා. එතකොට දැන් අපිට මේ සිව්පසයේම ලැබෙනවා. සිවුරු ලැබෙනවා. එතකොට
දැන් අපට දැන් අටපිරිකර කියලා කියන්නේ ඒක නේ අඳින්න බැරි වෙන එක වෙනම කතාවක්. නමුත් අටපිරිකරේ තියෙන්නේ අපිට එක අටපිරිකරයි එක හාමුදුරු කෙනෙකුට අවුරුද්දටම තියාගන්න පුළුවන්. ඉතින් පන්සල්වල ගොඩ ගහලා. ඉතින් ඒව අද වෙනද බහණ්ඩ වෙලා. නමුත් අපට දැන් මේ ඔක්කොම ලැබෙන නිසා අපට අනාගත බලාපොරොත්තුවකින් තොරව ඉන්න පුළුවන්. ඒකට බැඳීම් මුලින් තොරව ඉන්න පුළුවන්. වගකීම් මුලින් තොරව ඉන්න පුළුවන්. ඉතින් පන්සල්වල හාමුදුරුවන්ට ඔක්කොම දායකයෝ කරලා දෙනවනේ. ඒ නිසා නිදහස ඉන්න. ඉතින් ආරණ්‍ය හාමුදුරුවන්ටත් එහෙම ඉන්න පුළුවන් සියලු දේම ලැබෙන නිසා. ඉතින් දැන් අර මට මේ පොඩ්ඩක් මේ ඉල්ලගෙන කාලා තියෙන්නේ. ඒ කියන්නේ අර අපි එකට ඉන්න කට්ටියටම මොනවා හරි සැලසුමක් සකස් කරන්න ගිහිල්ලා තමයි ඉතින් අවුරුදු 2 3ක් තිස්සේ මම දැන් පොඩ්ඩක් මේ අවුල් වෙලා ඉන්නේ. ඉතින් අර හැමෝම කියන්නේ දැන් මට මගේ වැඩේ කරගන්න කියලා. මම අර මෙහෙම අපි හුදකලාවෙන් නැතුව මේක කරන්න බෑ. මේක අසාර්ථකයි. ඉතින් ඒ නිසා තමයි අපි ඔය එකට එකතු වෙලා මේක මාසයකට දවස් 5ක් 6ක්වත් එහෙම අධ්‍යයනයකට නියැලෙන්න අපි ඔය තැනක් සකස් කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ හැම උත්සාහෙම අසාර්ථක වෙනවා. එතකොට මේක එහෙම කළ යුත්තක්. සතිය පිහිටවනවා කියලා කියන්නේ අපි සිතුවිල්ලක් හදන්න නැතුව ඉන්න වැඩ. අපි සිතුවිලි හදන වැඩ පිළිවෙලකට සතිමත්ව කියන්නේ. සියුම්ම හෝ සිතුවිල්ලක් හැදුනොත් ඒක සියුම්ම හැදුනා. ඒක විඥානයේ උපතක්. එහෙනම් එතකොට අපි උත්සාහ කරන්න ඕනේ සිතුවිල්ලක් නැතිවම ඉන්න. එහෙනම් අපි බලමු මෙතන ඉඳලා හරියටම පැයක්. දැන් මේ වෙලාව පොඩි නිදිමත ස්වභාවයක් එනවා. මේ වෙලාවේ පොඩි නිදිමත ස්වභාවයක් එනවා. ඉතින් ඒක අපි විඳ දරාගෙන ඉස්සරහට යන්න ඕනේ.